ආයුර්වේදය කියන්නේ මූලික දාර්ශනික මතවලින් ඇතිවුණු වෛද්‍ය විද්‍යාවක් කියලා තමයි කියන්නේ. ආයුර්වේදයේ වෙදකම පරිසරය හා බැඳුණු දෙයක්. බටහිර වෛද්‍ය විද්‍යාවේ මෙන් පුද්ගලයා වෙන් කරගෙන ප්‍රතිකාර කිරීමක් මෙහිදී සිදු වෙන්නේ නැහැ. බටහිර වෛද්‍ය විද්‍යාවේ ප්‍රතිජීවක ඇති බව අපි දන්නවා. ඒ වුණාට ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ ස්වභාවික ප්‍රතිජීවක වර්ග තියෙනවා කියලා ඇහුවොත් ඔයාලා පුදුම වෙයි. අපගේ හතර වටින් YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe click කරන්න. මේ කුඩා සීනුව click කිරීමෙන් අපගේ නවතම video upload කළ සැනින් දැනගන්න පුළුවන්. ඒ වගේ එක් වර්ගයක් තමයි නෙල්ලි සහ රසකිත තම්බාගත් වතුර පානය කිරීම. බෙහෙත් ගුලි සමග පානයටත් ආයුර්වේද පොත්පත්වල මෙය නිර්දේශ කරලා තියෙනවා. වෙනිවැල්ගට, කටුවැල්බටු, බිංකොහොඹ වැනි ඖෂධ ඉතා හොඳ ප්‍රතිජීවක බව ආයුර්වේදයේ සඳහන් වෙනවා. කන්සාහෙවත් ගංජා කියන්නේ හොඳ ප්‍රතිජීවක ඖෂධයක්. ඉංග්‍රීසින් ලංකාවට එන්න කලින් කන්සා ලංකාවේ පාවිච්චි කළේ ඖෂධයක් විදියට. මේක මද්‍රව්‍යයක් විදියට පාවිච්චි කරන්න පටන් ගත්තේ සුදු ජාතිකයන් විසින්. ඒ 1818 කැරැල්ලෙන් පස්සේ ඒ ගැන හොයන්න දාපු කමිටියෙන්. අවශ්‍ය කෙනෙකුට මේක හරියටම බලාගන්න පුළුවන් එවකට ලංකාවේ ආණ්ඩුකාරවරයා වෙලා හිටපු රොබර්ට් බ්‍රවුන්රික් සහ විජිතබාර ලේකම් අතර හුවමාරු වෙච්ච ලිපි බැලුවහම. මේ ලිපි දැන් පොතක් විදිහට මුද්‍රණය කරලා තියෙනවා. ආයුර්වේද ඖෂධ වලින් කන්සා අයින් කළ එක ආයුර්වේදයේ විශාල පසුබෑමක්. කොහොම නමුත් විවිධ රෝගවලට විවිධ ප්‍රතිජීවක ගැනීම කවදාවත් නොනවතින දෙයක්. මෙහෙම වුණාම වෙන්නේ එක ප්‍රතිජීවකයක් ඔරොත්තු නොදෙන විට ඊට වඩා වෙනස් එකක් නිපදවීමයි. ඖෂධ සමාගම් වලට නම් ඒක හොඳයි. ඒත් කලියුත්තේ ඒක නෙවෙයි. මිනිසා ශක්තිමත් කිරීමයි. ඒ කියන්නේ පරිසරයේ වෙනස් වීම වලට ඔරොත්තු දෙන විදියට මිනිසාගේ ප්‍රතිශක්ති කරන පද්ධතිය වැඩි දියුණු කිරීම තමයි කලියුත්තේ. ඔබ තවමත් අපේ channel එක subscribe කර නැත්නම් දැන් ඔබට ඒ සඳහා අවස්ථාව තියෙනවා. තිරයේ දිස්වන හතර වටින් icon එක මත click කර subscribe කරන්න. මේ විදිහට ඔබට අපගේ නවතම video ගැන දැනුවත් වෙන්න පුළුවන්.